අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල දිවයින පුරා හෙද හෙදියන් වර්ජනයේ වර්ජනයේ 100% සාර්ථකයි හෙටත් අපි වර්ජනය කරනවා වෘත්තීය සමිති කියයි හෙද වර්ජනෙන් ජනතාව අසරණ වෙයි වර්ජනය අසාධාරණයි වෛද්‍යවරුන් කියයි පොහොර ආනයනයට වැය කරන රුපියල් මිලියන 80,000 ගොවියට ලැබෙන්න සලස්වනවා ගොවි විශ්‍රාම වැටුප වැඩි කිරීමටත් අවධානය ගොවි රක්ෂණය අද සිට ජනපති අවධාරණය කරයි පොහොර නොමැතිව අදත් රට පුරා ගොවීන් විරෝධතාවේ රට කරවනව මඩි තර කරද්දි දිනෙන් දිනම බඩු මිල ඉස්සේ හෙටගෙන හිතන්නේ කොහොමද දෙවියනි ඒකයි මේ විදියට දැස්සේ දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය කවදා හරි මේ රටට ඉතිරි වෙනවා කියලා අපි විශ්වාසයෙන් වැඩ කරමු අගමැති කියයි ආණ්ඩුව අසාර්ථකත්වය පෙන්වවා අවසන් සජිත්ගෙන් චෝදනා ඉදිරි මාසයේ දැඩි අවධානම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු හංගවයි මෙරට එක් දිනක් තුල එන්නත් ලබාගත් වැඩිම පිරිස ඊයේ දිනේ එන්නත් 170,000කට අධික සංඛ්‍යාවක් ලබා දෙයි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමෙන් විදේශීය ශ්‍රමිකයින් විශාල පිරිසකගේ භාණ්ඩ විනාශ වෙයි වාරකන් කාලයට මුහුදු ජීවීන් මිය යන බවට අසත්‍ය ප්‍රකාශ කළ රාජ්‍ය අමති නාලකගොඩ හේවා ඉල්ලාස්විය යුතුයි පොන්චි ඕමල්පේ සෝබිත හිමි කියයි සහල් රුපියල් 100ට අඩුවෙන් ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගෙන අවසන් ඇමති බන්දුල කියයි ජීවන වියදම පාලනය කරන්න බැරි නම් මොකටද ඇමතිලා මොකටද ආණ්ඩුවක් තිස්සගෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද වෘත්තීය සමිතිය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා සිය ඉල්ලීම් වලට නිසි විසඳුම් නොලබනොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට හෙද වෘත්තීය සමිතිය අනුතරු අඟවනවා මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක හෙද වර්ජනයේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් පත්ුනේ දැඩි අපහසුතාවයකටයි හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු ගැටළු නවයක් මුල් කරගනිමින් හෙද වෘත්තීය සමිතිය අද උදෑසන 7 සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. කෙසේ වෙතත් කොවිඩ් රෝහල් ප්‍රතිකාර මධ්‍යස්ථාන හා විශේෂ රෝහල් මෙන්ම හදිසි හා අත්‍යවශ්‍ය සේවා අංශවල ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනවා
එසේම හෙද වර්ජනය ක්‍රියාත්මක කෙරුණත කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට අදත් ජනතාව පැමිණ සිටියා. ඒ අනුව වෛද්‍යවරුන් මැදිහත් වී ජනතාවට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමටයි කටයුතු කළේ. වර්ජනයේ නිරත හෙද වෘත්තීය සමිති ප්‍රකාශ කළේ සේට සියයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ සාර්ථක බවයි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පවතින සියලුම රෝහල්වල කිසිම අඩුවක් පාඩුවක් නැතුව අද මේ දෙරිණිමාන දැමීමේ ව්‍යාපාරය දියත් වෙලා තිබෙනවා. සමාජයන් වල අපිට බැරි වුණා ඒත් අපේ හද මේ හජිසි සේවාව සඳහාවත් හෙදිනියාරයක් නතර කරගන්න. ඊතරම් දුරට ලොකු උද්‍යෝගයකින් අද මේ හැමකනාම එකාමෙන් මේ සටන දියත් කරලා තිබෙනවා. දැන් අපි තවදුරටත් බලනවා අද මේ සාර්ථකයි. මේ සාර්ථකත්වයේ තුල කිසිම ඉල්ලීමක් අපේ යෝජනාවක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මාත්‍යන්ත අපෝසත් වුණොත් පමණයි අපි 7 වෙනිදාට අඛණ්ඩව දිවයින පුරා මේ සටන දියත් කිරීමට සැරසුම් කළා තිබෙන්නේ. තව මේ මොහොත වෙනකන් ඔය පාණු කම්බල සයදාසන වල නෙමෙයි අද වායු සමීකරණ කාමර වල ඉඳගෙන ඔවුන් තව තවත් කැරකෙන පුටුවේ කැරකැරක ඉන්නවා මිසක් රෝහල් වල වෙලා තියෙන මොකද්ද කියන එකවත් බලලා අපෙන්වත් තාම ඇවිවේ නැහැ. ඒකෙන් පැහැදිලිව පේනවා මොවුන් ඉන්න මතය මොකද්ද? මොවුන්ට අවශ්‍ය නැහැ රෝගී සුවපත් කරන්නට. රෝගී සුවපත් කරන්නට සහන දෙන්න මොවුන්ට අවශ්‍ය නැහැ. මොවුන්ට අවශ්‍යකම දෙන්නේ කරත් බැඳි ගුණාවාගේ වැරික කරන්න පුළුවන් නම් ඒ දෙකිනේ පමණයි තිබෙන්නේ. දිවයින පුරාම සෞඛ්‍ය ආයතන වල සහ රෝහල් වල මේ මහජන සෞඛ්‍ය සේවාවේ හෙදිනිලධාරීන් 60000ක් අසනීපනිමාඩු වාර්තා කරලා තමන්ගේ වෘත්තීය අභිලාෂය ඉදිරිපත් කරලා හෙද සේවාවට තියෙන ප්‍රශ්න විසඳන්න කියන බලකිරීම ආණ්ඩුවටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කරා. ලංකාවේ රෝහල් 1103ක් තියෙනවා. මේ 1103ෙම සිසු හෙදිනිලධාරියෙක් සේවාවට වාර්තා කරන්නේ නැහැ. හදිසියේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්නේ ස්වේච්ඡාවෙන් අත්සන් නොකර. සෞඛ්‍ය අමාත්‍යාංශය හෙද සේවාව ගැන බලන්නේ නැහැ. ඒක තමයි මූලිකම කාරණය. වෛද්‍ය සේවාව විතරක් ප්‍රමුඛ කොටගෙන වෛද්‍ය සංගමයේ උමනාවන් වලට විතරක් කටයුතු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වෙනවා. ඇමතිවරියත් එහෙමයි, ලේකම්වරයත් එහෙමයි, අධ්‍යක්ෂණ්ඩාල ඇතුළු නිලධාරිනුත් එහෙමයි. සමහර නිලධාරීන් උත්සාහ ගන්නවා ප්‍රශ්න විසඳන්න, නමුත් විසඳෙන්නේ නැහැ. ආණ්ඩුවට කියනවා අපි දවස් දෙකක් අපි සාධාරණ ක්‍රියාමාර්ගයක් ප්‍රකාශනපත් කරා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා අපි දින දෙක සාධාරණ ක්‍රියාමාර්ගයක් ප්‍රකාශනපත් කරා. මේ ක්‍රියාමාර්ගය ඇතුලේ සාධාරණ ඉෂ්ට නොවුනොත් අනිවාර්යයෙන්ම අපි මේට වඩා වෙනස් ක්‍රියාමාර්ගයකට යනවා. වෙන විකල්පයක් නැහැ. හෙද වෘත්තීය සමිති විසින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළමීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේද මෙලෙස දහස් පළ කළා. තාමත් කනගාටුයි. ඇතැම් රෝහල් වල අපි දකිනවාද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් සමග හදිසි ප්‍රතිකාර සේවාවල් වලින් පවා යොවුන් ඉවත් වෙලා තියෙනවා. එන්නත් කරන ක්‍රියාවලියෙන් පවා ඉවත් වෙලා තියෙනවා. නමුත් අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට මෙය අඛණ්ඩව පවත්වාගෙන යාමට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන මේ හදිසි අවස්ථාවේදී එන්නත්කරණය කිරීම කියන ඉතාමත් වැදගත් කාර්යභාරයක් රට තුළ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී එය ජනතාව වෙනුවෙන් ඒ ලබා දිය යුතු සේවාව ලබා දීමටත් මේ වසංගතය පාලනය කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දීමටත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සිකල හැකි සියලු දේ ලබා දෙනවා. අද දිනේදී අපි දැක්කා ජාතික අක්ෂරෝවල් ඉදිරිපිට රෝගීන්ව ඇතුළට ගන්න ක්‍රමවේදය සකස් කරලා තිබ්බේ නැහැ. නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියට රෝහල ඇතුළට තමුන්ගේ කාමරයට යන්න බැරි වෙන විදිහට අගුල් දාලා තිබ්බේ. හැබැයි ඔවුන්ගේ ඉල්ලීම්වල පැහැදිලිව තියෙනවා ඒ වගේම ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ පැහැදිලිව තියෙනවා මේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලේදී අවහිරතාවයක් කරන්නේ නැහැ කියන එක මේ හදිසි සත්කාරවලට. හැබැයි රෝහල් කීපයකම කරාපිටිය රෝහලේ සම්පූර්ණයෙන්ම හදිසි සත්කාර ඒ වගේම මේ ක්‍රියාවලින් කොවිඩ් වැඩපිළිවෙලින් ඉවත් වෙලා තියෙනවා. මේ කොයිතරම් සදාචාරාත්මකද? තමුන්ගේ වෘත්තීන් ඉල්ලා ගැනීම සඳහා හදිසි සේවා නැවැත්වීම මම හිතන්නේ කොයිතරම් උචිතද කියන එක ජනතාව සිතා බැලිය යුතුයි. පොහොර ආනයනයට වැයකිරෙන බිලියන 80000ක මුදල ගොවියාට ලැබෙන්නට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන නියෝජිත හමුවේදී ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ගොවීන් 111000කින් ගොවි සංවිධාන 17000කින් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563කින් සමන්විත මෙම බලමණඩල නියෝජනය කරමින් නියෝජිතින් පිරිසක් අද දින එක්ව සිටියා.
මෙහිදී පැරණි වගාක්‍රම වලට නැවත යොමු වී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දීම තමන්ගේද පරම යුතුයකම සහ වගකීම බවයි ගොවි නියෝජිතින් පෙන්වා දුන්නේ. මේ නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිවරයා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමිවන බවත් යුද්ධය අවසන් කළ ආකාරයට සමස්ත රටවැසියා වෙනුවෙන් සියලු ගොවීන් එක් කණ්ඩායමක් යටතේ කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහාය දක්වන බවට ගොවි නියෝජිතින් සහතික වූ බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ හදිසියේගත් තීරණයක් නොවන බවයි. ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවීමට රජය අවධානය යොමු කර ඇති බවත් මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. වැව් අමුණු ඇලවේලිය ප්‍රතිසංස්කරණ කිරීමේ ගිවිසුම් වලට එළඹීමේදී මෙතෙක් ගොවි සංවිධාන වලට ලක්ෂ 20කට සීමා කර තිබූ කොන්ත්‍රාත් මුදල රුපියල් ලක්ෂ 100 දක්වා ඉහළ නැංවීමටත් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. මේ තීරණය හදිසියෙම මං ගත්ත දෙයක් නෙමෙයි. සෞභාග්‍ය දැක්ම 69 ලක්ෂයක් ඡන්දේ දීපු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගත්තනම් ඒකේ අපි පැහැදිලිවම කියලා තියෙනවා අපි මේ රසායනික පෝර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වීම අපි සම්පූර්ණයෙන් තහනම් කරනවා කියන කාරණය අපි ජනතාව වෙතට ඉදිරිපත් කළා උන්ගේ අනුමැතිය අරගෙන තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපි 100ට 100ක් මේ කාබනික පොහොරවලට යනවා කියන එක කිව්වෙන් පස්සේ මුළු ලෝකෙම විශාල පැසසුම් අපේ රටට ලැබුණා මේ ගත්ත තීරණය පිළිබඳව. දැන් අපි දන්නවා අද ඔය කාබනික පොහොරවල් ගෙන්වීමට විරුද්ධව කතා කරන අය කන්නේ කාබනික පොහොර වලින් හදපු ආහාර. ඒව කාලා අනිත් අයට කවන්න හදනවා වස විස දාලා හදපු කෑම. මේකෙන් දුක් විඳින්නේ කවුද? ගොවියා. ගොවි මහතුන් පවුල් කීයක් අද වකුගඩු රෝගෙන් පෙළෙනවද? කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් අපි දන්නවා තමුන්නාන්සලා දන්නවා ගොවි මහතුනුත් දන්නවා පසුගිය අවුරුදු පහ තුල ඒකට ප්‍රමුඛත්වයක් දීලා තිබුණේ නැහැ. අපි කෘෂිකර්මාන්තයට විශාල ප්‍රමුඛත්වයක් දුන්නා අපේ ප්‍රතිපත්තිය තුල. සිය වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් ලෙස නොලැබීම හේතුවෙන් අදත් රට පුරා ගොවි ජනතාව උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. සිය වගාවන්ට අවශ්‍ය පොහොර සපයා ගැනීමට නොහැකිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව අදත් රට පුරා විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. මිනිපේ ගොවි ජනපදයේ ගොවීන් පිරිසක් මිනිපේ හයේ කණුව අඹගහ පැලැස්ස ප්‍රදේශයේ වෙල්යායක සිට තමන්ගේ කුඹුරු සඳහා පොහොර සහ කෘමිනාශක ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. දකල දිරිම් බිරිදිරි ලංකාවට 2019න් පස්සේ ප්‍රබල තාපයක් ජනතාවට කොරෝනාවකුත් නේ අද්දී රට කරවන වොන් මඩි තර කරද්දී දිනෙන් දිනම බඩු මිල ඉඳේ හෙටගෙන හිතන්නේ කොහොමද දෙවියනි ඒකයි මේ විදියට බැස්සේ ණය වී කරපු ගොවිතන තුත්තිරි වාගේ පොර නැති නිසා අත්නක් නැහනේ ඉතියෝපියාවට රට ටික ටික ලංවේ මැතිවරණයේදී තොපි ඔක්කොම විසිවේවි. විරෝධතාව අවසානයේදී විරෝධතා කරුවන් දේවකන්නලව්වකට එක්ව සිටියේ මේ අයුරින්. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේද පොහොර ගැටලුව මුල් කරගනිමින් සීගිරිය ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. කාබනික වගාවට අපේ කිසි විරෝධයක් නැ අපේ වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය. හැබැයි ආණ්ඩුව මේගත් තීන්දුවත් එක්ක මොකද්ද සිද්ධලා තියෙන්නේ? අද මේ ගොවියෝ කෑ ගහලා බයින්නේ කාබනික වගාවට. ඒ තැනට මේ ගොවියගේ මනස නිර්මාණය කෙරුවේ මේ තීන්දුව. කෘෂිකර්ම ඇමතිතුමෝ අපි ඔයාට කියනවා වාද මාධ්‍ය සාකච්ඡාවක් කරලා අපට චෝදනා කරනවා ගොවියට ප්‍රශ්නයක් නැලු. මහින්දානන්ද එකවතාවක් කියනවා 100ට 1ක් විතර තමයිලු පොර ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට තව වංගයක් කිව්වා 104ක් විතර තමයිලු තියෙන්නේ. අද කියනවා 105ක්ලු තියෙන්නේ. 105ක් නම් පොර ප්‍රශ්නේ තියෙන්නේ දවසකට 100 ගණන් උද්ඝෝෂණ ව්‍යාපාරවලට. දහස් ගණන් ඒවට සම්බන්ධ වෙන්නේ 105ක් තියෙන හින්දාද? බණ්ඩාරගම කිඳෙල්පිටිය මන්සන්දියේදීද පොහොර ගැටලුව මුල් කරගනිමින් උද්ඝෝෂණයක් පැවැත්තුණා.
මේ පළාතේ ගාම් සේවාව වසන් 20ක් පමණ කොළගොඹ දෙනින් තම හැමෝම ජීවත් වෙන්නේ විශේෂයෙන්ම තරුණ පිරිස් රජයෙන් අපි කවදාකවත් රස්සාවල් මේ පිරිස් ඉල්ලන්නේ නැහැ මේ මිනිස්සුන්ට ඕනේ එදිනදා ජීවත් වෙන්න කාටවත් ඇඩක් අහන්න නැතුව ගොවිතැන් කවුල ජීවත් වීමේ හැකියාවක් විතරයි මිනිස්සුන්ට අවශ්‍යලා තියෙන්නේ කාබනික පොහොර කොට්ටයක් රුපියල් 850ක් වෙනවා යූරියා කිලෝ එකක් ගහන ප්‍රමාණයකට කාබනික පොහොර කොට්ටයක් අවශ්‍ය වෙනවා ඉතින් රුපියල් 30යි රුපියල් 30ක් යන එකට රුපියල් 850ක් යනකොට මේ කොළ මිටියකට කීයක් වෙනවද කියලා නිකන් හිතලා බලන්න පොහොර ගැටලුව මුල් කරගනිමින් බදුල්ල ඌව පර්ණගම ප්‍රදේශයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. අසනලා ඉන්න මිනිසුන්ට පොහොර ටික ලබා දෙන්න කියලා තමයි අන්නුර කියන්නේ. අද කුකුල් පොහොර මිටි රුපියල් 350යි. කොම්පෝස්ට් පොහොර මිටි හොයා ගන්න නැහැ. අපි කැමති කාබනික වගාවත් එක්ක යන්න කැමති අපි. හැබැයි කාබනික වගාව විතර මේක කරන්න බෑ. රසායනික පොහොර මෙරට තුල කලක සිට භාවිත කිරීම හේතුවෙන් ජනතාව රෝගී වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බදුර විතානගේ මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. सीमा सहित जेवीपी पुद्गलिक समागम सीमा सहित एस जे बी समागम मेवेलावे खनगाटुंग युतुव मटकियान सिद्धवेनवा कृषि रसायन वस विषवेनुंग फेनी सिटीन ये कृषि रसायन समागम कोटास्कार अध्यक्ष मंडल कट्टी कथाकर मुखद मम मे अद गिनावा मे बेहेद मे बेहेद गत्तोत्ते मे बेहेद මේ බෙහෙත් ජාති මිනිස්සු 1000ක් ගත්තොත් 150ක හෝ 200ක් මෙන්න මේ ක්ලිනික් පොත දිනවා. ඒතකොට මෙහෙම ක්ලිනික් පොත් ඇති උනේ ඇයි කියන එක ගැන අපි ලොකු සාකච්ඡාවක් පහුගිය දවස්වල කරා. ඇත්තරම පස ලෙඩවීමත් එක්ක මුළු සමස්ත රටම අද මිනිස්සු ලෙඩ වෙලා තියෙනවා. අපේ රටට ආවිනික වූ දේවල් අපේ කම නැති කරලා අද මහා දෙවන්ත විනාශයක් අපේ රටට අත් කරලා දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ජනාධිපතිතුමා මහා දෙවන්ත පියවරක් අරගත්තේ මේ රටේ වකුගඩු රෝගීන් ඉන්නවා 150,000. එතකොට අද වකුගඩුව බද්ධ කරන්න අවශ්‍ය රෝගීන් ඉන්නවා 30,000. කවුරුවත් කියන්නේ මේක හොඳ නැහැ කියලා. හැමෝම කියන්නේ මේක හොඳයි කියන කාරණේ. හැබැයි හොඳයි කියලා කිව්වට කියනවා මේක කරන්න තිබ්බේ ක්‍රමක්‍රමෙන් කියලා. මං අහන්නේ මොකද්ද මේ ක්‍රමක්‍රමෙන් කියන කාරණේ? ගොවියාගේ ඔළුවට දෙනවා මේ කරන්න තිබ්බ අපිට එකපාරම නෙමෙයි කියන කාරණා මම පිළිගන්නවා මේ අවස්ථාවේ. ඇත්තටම මේක තමයි හොඳම වෙලාව මේක කරන්න. ඉතින් මාධ්‍ය විසහට ඇවිල්ලාද මොනවද කියන්නේ? අද කියන්නේ මේක මේ ආණ්ඩුවක් විදිහට ෆේල් ෆේල් ජනාධිපතිවර මේක කරන්න බෑ. අපි බලමු තව අවුරුදු 3ක් තියෙනවා මේක කරන්න පුළුවන්ද නැද්ද කියලා කියන කාරණේ අපි පිළිගන්නවා තව අවුරුදු 3කින් පස්සේ. බුදුදහමේ පෙන්වා දී ඇති මරණසන්න මොහොතේ දර්ශනය වන පංච නිමිති වර්තමාන ආණ්ඩුව ඉදිරියේද පහළ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මරණසන්න අවස්ථාවේ දර්ශනය වෙන පංච නිමිති ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අග්නි ජාලාවන් දර්ශනය වෙනවා. අග්නි ජාලාවන් පහුගිය ටිකේ දර්ශනය වෙනවා මේ නැව් ගිනි අරගෙන. අන්ධකාරයේ දර්ශනය වෙනවා. බුද්ධකර ආසන්න කාලයක් රට අන්ධකාරයි. ඊළඟට වන සතුන් සහ කැලෑ දර්ශනය වෙනවා. දැන් මේ දවස්වල සතුන් මැරෙනවා, කැලෑ කපනවා, මියගිය ඥාතීන් දර්ශනය වෙනවා. කොරෝනා නිසා 3000කට විමානයක් කරවපුතුම මැරෙනවා. එතකොට මියගිය ඥාතීන් දර්ශනය වෙනවා රටේ ජනතාවට. දෙවි දේවතාවන් දිව්‍ය ලෝක දර්ශනය වෙනවා. අණ්ඩුයය නම් දිව්‍ය ලෝක වල තමයි ඉන්නේ. ඒගොල්ලන්ට දවස ගානේ දිව්‍ය ලෝක පේනවා. ඉතින් පංච නිමිති දර්ශනය වීම හරහා මරණාසන්න අවස්ථාවේ තමයි මේ ආණ්ඩුව ඉන්නේ කියන එක තමයි අපිට කෙටියෙන් කියන්න තියෙන්නේ. මුදල් අච්චු ගැහිම පිළිබඳව දැන් අපි ඉන්නේ ලෝකේ පළවෙනි ස්ථානයේ. ගොඩක් ඒ වගේ අන්තිම ස්ථානයේ වෙයි මුදල් අච්චු ගැසීමෙන් අපි ඉන්නේ ලෝකේ පළමු ස්ථානයේ. ආණ්ඩුව බලයට පත් වෙලා දින 500 ගණනක් මට මතකෙ විදියට රුපියල් ට්‍රිලියනයක් අච්චු ගහලා ඉවරයි. බැසිල් රාජපක්ෂට පුළුවන් නම් මේ ආර්ථිකය ශක්තිමත් කරන්න 2010 ඉඳන් 2015 වෙනකන් එතුමාට පුළුවන් වෙනවා. දැන් 2015 පෙරදුන වෙලාවේ ඒ පිළේ කට්ටිය කාටද බැන්නේ? බැසිල් තමයි මේක කෑවේ. කෑවේ ඇනුනේ බැසිල් ඉඳන් තමයි පෙරදුනේ මහින්ද රාජපක්ෂ මහත්තයාව ගෙදර ඇල්ලුවේ කියපු හා දෙව දැන් බැසිල් එනකම් බලන් ඉන්නවා මේ වැඩේ කොට දාන්න. අනුරාධපුරේ බණ්ඩාරන සහ කතරගම කියන නිවාඩුන කියන හතන හතරම පෞද්ගලික අංශයට දෙන්න උත්සාහ කරන සැලැස්මක් පිළිබඳව මේ අපිට කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්න මේ වෘත්තීය සමිතියෙන් තමයි අපිට මේ තොරතුරු එවලා තියෙන්නේ. අපි ජොන්ස්ටන් ප්‍රාන්තු මැතුමා ඊයේ පෙරේද හරි කතාවක් කිව්වා. දැන් උද්ඝෝෂණ වැඩි, වැඩ වර්ජන වැඩි, මිනිස්සු දඟලනවා වැඩි. මේක හරියන්නේ නැහැ. මේකට කරන්න තියෙන්නේ මේ ජනාධිපතිතුමායි අගමැතිතුමායි මේ හොඳ වැඩි. අර කාක් එක් මරලා තට්ටක් එල්ලනවා අපි දැකලා තියෙනවා අය ගෙවල් වල ඉස්සර වෝදුර වලින් බේරගන්න. ඒ නිසා කාක් එක් මරලා තට්ටක් එල්ලුවා නම් හරි කියලා. මේක සහැල්ලුවෙන් ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. බැංකු පද්ධතිය කඩාවැටුණොත් ආර්ථිකය කඩාවැටෙනවා. බැංකු පද්ධතිය කඩාවැටීමේ අනතුරක් තියෙන බව කියන්නේ රජයේ කැබිනට් ඇමතිවරයෙක්. ආර්ථිකය කළමනාකරණය කිරීමේ තියෙන දුර්වලකම් හින්දා අපි ප්‍රශ්නවලට මුහුණ දෙලා තියෙනවා. අද ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා නාමල්ද බැසිල්ද කියන එක නෙමෙයි. ලිපගිනි මොළවනතේ දියසැලී සැපයක් යයි කකුලුවක් දිය කෙරී. නිදහසෙන් පස්සේ අපි මුහුණ දෙන දැවැන්තම ගෙවුම් ශේෂයේ අර්බුදය තමයි
අද මේ අපි හමුුණ දෙන්නේ. දේශපාලන කෝණයකින් පමණක්ම බලන්නේ නැතුව අපිට පිළිගන්න වෙනවා අවුරුදු ගාන අපි අපේ පරිභෝජන දීර්ඝ කාලයක් තිස්සේ නිෂ්පාදනයට වඩා වැඩි. මම පැහැදිලිවම කියන්නම් සමග ජන බලවේගයේ ආණ්ඩුව ගත්තහම අපිට මේකට පැහැදිලි විකල්පයක් තියෙනවා. මේගොල්ලෝ කරත් නැතත් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිද්ධ කරන්න වෙනවා. වර්තමානයේ රටතුල පවතින තත්ත්වයේ හමුවේ කරුණු තුනක් හේතුවෙන් ඉදිරි මාසික කාලය ඉතා අවදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් පවතින බවයි. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රටතුල පැතිරීම හමුවේ එළඹෙන ඉදිරි කාලය දැඩි අවදානම් බවට සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අනතුරු අඟවා සිටිනවා. එවැනි පසුබිමක ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීමත් සමග ඉදිරි මාසයක කාලය ඉතාමත් අවදානම් සහගත බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. ප්‍රධාන කාරණා තුනක් හින්දා ඉතිරිය ඉතාමත්ම අවදානම් ඉදිරි කාල සීමාව විශේෂයෙන්ම මේ වෙනකොට දිවයිනේ ප්‍රදේශ කීපයකින් හමු වෙලා තියෙන ඩෙල්ටා ප්‍රභේදය, ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෘතදේහ සම්බන්ධව සහ නිරෝධායනය සම්බන්ධව නිකුත් කරලා තියෙන චක්‍රලේක නිසා ආසාත්‍යයෙන් යටපත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සංචරණ සීමා ඉවත් කිරීම නිසා මහජනතාවගේ වගකීමකින් තොරව හැසිරීම කියන කාරණා නිසා මේ ආකාර තුනටම රෝගයේ ඉදිරියේදී අපිට ඉතාමත් නරක අන්දමින් හිසෝසවන්න පුළුවන්. ඒ හින්දා ඉදිරි මාසය තුල අපිට මෙහි ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි. ඉතාමත්ම අවදානම් තැනකට තට තල්ලු වෙලා යන්න පුළුවන් අපි වගකීමෙන් කටයුතු කළේ නැත්තම්. ඒ ලේඛන ප්‍රවේදය සම්බන්ධයෙන් ජයවර්ධන විශ්වවිද්‍යාලයේ යම් කිසි වාර්තාවක් පිළිදක්වලා තියෙනවද මේ වෙනකම්? පරීක්ෂණයට අදාළ වාර්තාව ඔවුන් එක්දක්වනවා. ඒ වගේම ඔවුන් සමස්තයක් වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය හැසිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කළා තියෙනවා. ඒක තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඔවුන් ලබා දීලා තියෙන්නේ. අපි චෝදනාවක් නැගෙනවා මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේක ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියලා. අපිට එහෙම විශේෂ වාර්තාවක් මොනවත් ලබා දෙලා නැහැ. ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ ඒකේ හැසිරීම පිළිබඳ රෝගී බෝවේ ප්‍රවණතාවය ඉතාමත් ඉහළයි. දැන් තියෙන ප්‍රභේදයටත් වැඩිය 50% වැඩිපුර බෝ වෙන්න පුළුවන්. රෝගීන් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් ප්‍රමාණය මීට වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි වුන් අපිට දීලා තියෙන්නේ. අපිට එහෙම වාර්තාවක් ලැබුණොත් අපි ඒක කිසිම විදිහකින් හංගන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 1864 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන්පුත් කලින් 78 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති පුත්කලින් පවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 259,089 ලෙසයි. කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ දිනක් තුලදී එන්නත් කර ඇති වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ දිනේදී ලබා දී තිබෙනවා. ඊයේ දින පමණක් පුත්කලින් 1,73,520 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අලාකා සිංහ මහත්මිය අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ඉතා අගය කොට සලකන බවයි. විශේෂයෙන් එන්නත් කරන වැඩසටහනේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවයේදී කොවැක්ස් ව්‍යාපෘතිය මගින් එන්නත් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා ජනරජයේ කෘතවේදී ස්තුතිය පළ කරන බවද මෙහිදී සඳහන් කර සිටියා. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිංහ මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කර ඇති වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා අගය කරන බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය ලෙස කොවිඩ් මර්ධනය සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දීමට කැපවන බවද අලාකා සිංහ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ඉන්දියාවට දරුණු බලපෑම් එල්ල කර ඇති ඩෙල්ටා වෛරස් ප්‍රභේදය මේ වන විට තවත් රටවල් බොහෝමයකට බලපෑම් එල්ල කරමින් පවතිනවා. එවැනි පසුබිමක ඇල්ෆා වෛරස් ප්‍රභේදයට වඩා දරුණු බලපෑම් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හේතුවෙන් ඇමරිකාවට එල්ල විය හැකි බවයි එරට බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා අනතුරු අඟවා ඇත්තේ. පසුගිය මේ මාස 10 වනදා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය කළ අතර මෙම වෛරසය ඇල්ෆා ප්‍රභේදයට වඩා 70 ගුණයකින් පැතිරීම වේගවත් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
दुष्कृता मेद वेडकलहोत एहि प्रतिपल कवदाहु रटट इतिरिवन बव अग्रामात्य महिंद राजपक्ष महता पवसनवा ए दिवैनपुरा गम्मान पांसियाक सौभाग्य निष्पादन गम्मान लेस संवर्धने किरीमे समारंभक अवस्थावट सहभागी वेमिन දිවයිනපුරා ගම්මාන 500ක් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ඒ අනුව නුවරඑළිය මන්දාරම් නුවර බෝංචි හා කෝපේ නිෂ්පාදන ගම්මානය පේරාදෙණිය උඩු ඊරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානය සහ යාපනය සඳිලිපායි පිරාන්පත්රු තල නිෂ්පාදන ගම්මානය සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස නම් කරමින් ඊට අදාළ සමුරු ඩිජිටල් පුවරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය වුණා. බුදන්නවා වසංගත தત્ත්වයේ යන්නේ මුළු ලෝකයේම විවිධ දුෂ්කරතා වලට මුහුණ පදයිලා තියෙනවා. රටක් විදියට අපටත් මේ දුෂ්කරතා අඩු වැඩි වශයෙන් තියෙනවා. නමුත් සියලු දෙනාගේම සහයෝගයෙන් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රමවත් වී ඉදිරියට ගෙන යන්න අපට අද හැකි වෙලා තියෙනවා. ජනතාව ඒ ගැන විශ්වාසය තබලා කටයුතු කිරීම රජයට ලබා දෙන ශක්තියක් බව මම හිදි මතක් කරන්න ඕන. දේශීය ආර්ථිකයේ නගා සිටුවීම රට සංවර්ධනය කරගෙන යාමේ අපේ අරමුණ වෙනුවෙන් අපි වැඩ කරන බව ජනතාව සිහිපත් කරන්න ඕනේ. විරුද්ධ පක්ෂේ නම් කැමති කොයි කියලා මුකුත්ම නොකර ඉන්නවනම්. මොකද කොයි නැතුවවත් මුකුත් නොකර හිටපු අය මේ කාලේ හිටියා නම් කොහොමද කියලා බලා ගන්න තිබුණා. මේවා හංගන්න පුළුවන් කාරණා නොවේ ජනතාවගෙන්. යාළුවෝ මේවා අහන. ඒ නිසා දුෂ්කරතා බද අපි වැඩ කරොත් व्यापार नडत्तुकरमीन සේවකින් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වයේ හමුවේ මුහුණ පා ඇති අභියෝගයන්ට මුහුණ දෙන ලෙසටයි බැංකු ණය සහන ලබා ගැනීම ණයවර ලිපි විවෘත කිරීමේදී ඇති ගැටලු විසඳා ගැනීම ඇඟලුම් සේවකින් සඳහා එන්නත්කරණය කොවිඩ් මාර්ගෝපදේශ වලට අනුව නිමි ඇඳුම් අලෙවිසල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තකින්ගේ බාහිර අරමුදලේ ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයින් අදහස් පළ කළා රටේ වර්තමානයේ පවතින තත්ත්වයන් හමුවේ ව්‍යාපාර හා වෙළඳාම් පවත්වා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ඔස්සේ හදිසි සහන ණය ලබා දෙන ලෙසටද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අපේ රට මේ වන විට බලවතුන්ගේ සෝතු පිටියක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමගී තරුණ බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට අද සහභාගී වෙමින් අපේ රටේ ආර්ථිකය කඩාවැටෙන තැනට ගිහින් බම්කොලොත් භාවයකට පත් වෙමින් පවතී. මම සඳහන් කරන්නට කැමතියි ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ. මේ වෙන විට අපේ රටේ විශාලතම බැංකු දැඩි අවදානම් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා කියන එක මේ ශ්‍රේණිගත කිරීමේ ආයතනය බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ වගේම මම පැහැදිලිව කියන්න කැමතියි මේ ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මේ රටට දීලා තියෙනවා ට්‍රිපල් සී ප්ලස් රේටින් එක. මේ ට්‍රිපල් සී ප්ලස් රේටින් එක තුල හොඳට අහගන්න අපේ රට දැන් ඉන්නේ මොසැම්බික් රටේ මට්ටමක ඇංගෝලාව කියන රටේ මට්ටම. ඒ වගේම කොංගෝ කියන රටේ රට ආරක්ෂා කරනවායි කියලා රට රැක ගන්නවායි කියලා ආර්ථිකය ගොඩනගනවායි කියලා සුපිරි සංවර්ධනයක් ගේනවායි කියපු කණ්ඩායම අපේ රට වටලා තියෙනවා ඇංගෝලාව කොංගෝ මොසැම්බික් මට්ටම. ඉතින් මේ බැංකු පද්ධතියේ ශ්‍රේණිගත කිරීමේ ආයතන බැංකු වලට අවදානමක් හිදෙනවායි කියන කාරණාව තුළ ඒක මහා භයංකාර සංඥාවක්. බැංකු පද්ධතිය කඩාවැටුණොත් රටක මොකක්ද සිදුවෙන්නේ කියන එක බොහොම පැහැදිලිව ග්‍රීසියෙන් ආජන්තිනාවෙන් මෑත කාලේ අපි ගිලගෙන තිබුණා. අද අපේ රට බලවත් රටවල් වල සූදු පිටියක් බවට පත් වෙනවා. දැන් අපේ රටේ රට කේන්ද්‍ර කරගෙන සූදුවක් ක්‍රියාත්මක කරනවා. අප රට සම්පූර්ණයෙන්ම බාල්දු කරලා තිබෙනවා. රටේ ආත්ම කරුත්වේ වටලා තිබෙනවා. අද අපේ රට ජාත්‍යන්තර වෙන්දේසියකට ලක් වෙලා. අදවන විට රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ දලවතුන්ට සහ රජයේ හිතවතුන්ට පක්ෂග්‍රාහීව බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා චෝදනා කර සිටිනවා. එය අද පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. ගෝඨාභ රාජපක්ෂ මහතා ඡන්දෙදි කිව්වේ එතුමා රට සහ මුලින්ම ආරක්ෂා කරනවා කියලා. විවිධාකාර ත්‍රස්තවාදයක්. එසේ තිබේදී යුද්ධ කාලෙත් නොතිබිච්ච
දරුණු නීති සහ සුවිශාල යුද්ධගති පාවිච්චි කරන්න ඕන කරන නීති සහ යුද්ධගති පාවිච්චි කරන්න ඕන ආයතන පාවිච්චි කරපු ආයතන ක්‍රමවේද පාවිච්චි කරමින් ඉන්නවා. අද රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ධනවතුන්ට බලවතුන්ට සහ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ හිතවතුන්ට පක්ෂග්‍රාහීව කියන්නේ. දැන් ඔබ දන්නවා මෑතකදී සිරකරුවන් ගණනාවක් නිදහස් කළා. කුමක්ද කලේ මුලින්? අපි දැනගෙන හිටියා මේ ගොනා හැරෙන්නේ මොන පැලේ කන්නද කියලා. පොසොන් පොයේදා තමන්ට බොහොම හිතවත්කම් තියෙන තමන්ට බොහොම උදව් කරපු මාධ්‍ය ආයතනයක ප්‍රධානීක සහෝදරයෙක් නිදහස් කරා. දැන් මෙතන නිදහස් කරපු අය අතර එල්ටිඩි සිරකරුවන් 16ක් ඉන්නවා. අපි දකින දේ තමයි මේ සියල්ල කරේ කුමක් වෙනුවෙන්ද කියන අරමුණ අපිට පැහැදිලි වෙනකොට තමයි අපිට පේන්නේ මේ ආණ්ඩුව ඕන නීතියක් ඕන දෙයක් කඩන්න ලෑසි තමන්ගේ දේශපාලන උමනාවන් ඉන්නවා. විශේෂයෙන්ම අපි මෙරට ජනතාවට කියන්න කැමතියි මේ රට රකින්නවා මේ ත්‍රස්තවාදී මර්ධනය කරනවා මෙන්න මේ වගේ වචනවලටම ආවෙලා මේ වර්තමාන ආණ්ඩුව කරන්නා වූ ඊටාම ප්‍රජාහන්ත විරෝධී ගමනක් යන්න හදන ගමන තේරුම් ගන්න කියන එකත් විශේෂයෙන්ම ඊටාම පතු දේශපාලන උමනාංගණයෙන් කරන්නා වූ මේ කටයුතු නිසා රට තමයි අල්බෝදෙර ලක් වෙමින් තිබෙන්නේ GSP ප්ලස් එක වගේ එකකුත් ලංකාවේ නැති වුණොත් මම හිතනවා අපි ඊටාමත්ව දරුණු ආගාධයකට වැටෙනවා එහෙම තවදුරටත් මේ විදේශීය බලවතුන්ගේ ග්‍රහණයට තවත් ලක් වෙනවා एक्सप्रेस वर्ल्ड नौकाव गिनिगनी में सिद्धिये प्रधान सककारु एक्वशी निद्रिपात्कल इम नौकावे देशीय नियोजित समागमे सहकार्य सामान्य अधिकारी संजीव समरनायकन मेत्ता एपमत मुदाहरण लेस कोलंब महाधिकरणय अद नियम कला අදාළ සමගමේ සහකාර්ය සාමාන්‍ය අධිකාරී සංජීව ලංකාප්‍රිය සමරනායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවටගෙන කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවට ඉදිරිපත් කළා. මෙහිදී පැමිණිල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම සැකකරු අදාළ නඩු කටයුත්තේ පසුවන සැකකරු වශයෙන් නම් කරන ලෙස ඉල්ලා සිටියා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ. මෙම නෞකා ගිනිගැනීම හේතුවෙන් මුහුදු ජීවීන් 200ක් පමණ මියගොස් ඇති බව නීතිපතිවරයා අධිකරණයේ හමුවේ ඊයේ දින තහවුරු කළා. මෙම මුහුදු ජීවීන් මිය යාමට හේතුව ලෙස රාජ්‍ය මාත්‍ය නාලක ගොඩහේවා මහතා සහ රජයේ ඇතම් අමාත්‍යවරුන් මෙන්ම විවිධ පාර්ශ්වයන් පෙන්වා දුන්නේ වාරකන් කාලයේදී මෙලෙස මුහුදු ජීවීන් මිය යන බවයි. මේ අතර එම ප්‍රකාශය සිදු කළ නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුවන අදූරදර්ශී පක්ෂග්‍රාහී අදහස් ප්‍රතික්ෂේප කරමින් මෙන්න 39 දිනකගෙන් යුතු විශේෂඥ කණ්ඩායමක් වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා මෙවන් පරිසරයක එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වෙත එල්ලවන බරපතල චෝදනා අවම කරන්න හේතු වන විදියේ වචන රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් නිකුත් වීම ජාතියේම අවාසනාවක් නාලක ගොඩහේවා වැනි අයට දඬුවම් දිය යුතුයි. ඔවුන් තමන්ගේ වගකීම පැහැර හැරලා තියෙනවා. සත්‍ය වශයෙන්ම මහත්වරුන් හැටියට එවන් අය තමන්ගේ වගකීම් වලින් ඉල්ලා අස්විය යුතුයි. මෙතර පානදුර පිංගත් වෙරළ තිරයට මියගේ යෝධ කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබුණා. එක්ස්ප්‍රෙස් වර් නෞකා ගිනිගැනීම සිද්ධියට අදාළව මෙරටට ලැබෙන වන්දි වලින් 70%කට නෝඩු මුදලක් එම සිද්ධියෙන් හානියටපත් සාගරයේ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සඳහා යොදවන ලෙස රජයේ වෙත නියෝගයක් නිකුත් කරන්නේ ಇಲ್ಲ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඉදිරිපත් වුණා. පරිසර වේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ ජෙරන් ජගදීසන් යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මෙම නෞකා ගිනිගැනීම සම්බන්ධයෙන් කොළඹ ව්‍යාපාරිකින්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කර සිටියා. ආගෝවල ආවේ ඩුබායි රටේ මේ ලංකාවේ වැඩ කරන අපේ විදේශ ශ්‍රමිකයන්ගේ මේ රට විරුවන්ට වසර දෙකක කාලයක් විදේශ රටක වැඩ කරාට පස්සේ රජය විසින් දීලා තියෙනවා ඩොලර් 1500ක විතර ඇලවුන්ස් එකක්. ඔවුන්ට මේ ඇලවුන්ස් එකට ඔවුන්ට මේ රටට බඩු ගේන්න පුළුවන්. මේ විදේශ රටවල් වල තියෙන මේ ආකර්ශනීය බඩු ඔවුන් අරගෙන කාගෝවරා ලංකාවට එවනවා. මේ රට විරුවන් ලංකාවට එන්න කලින් මාස 4ක 5ක ඔවුන්ගේ වැටුප එකතු කරලා තමයි මේ බඩු දාන්නේ. ඒ දාපු බඩු වලට ඇත්තටම වන්දියක් ලබා ගන්න ඕන. ඒ වන්දිය ලබා ගන්න අපි මේ රජයෙන් වන්දි ඉල්ලන එකක් නෙමෙයි. අපි දන්නවා නැව් ලෝකල් ඒජන්ට් ඉන්නවා. ඒ වගේ නැව් සමාගම ඉන්නවා. මේ නැව් සමාගමෙන් මේ වන්දි ලබාගෙන ඒක මේ රට තුල ඉන්න මේ ශ්‍රී ලාංකිකයන්ට
මේ ඉන්න විදේශ ශ්‍රමිකයන්ට ලබා දීමට රජය මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේදී කරනවා මුහුදුපත් වීමත් එක්ක ඔබතුමාලාගේ කන්ටේනර්ස් කොච්චර ප්‍රමාණයක් හානි ලක්ුණාද මම නිර්මාණ ග්ලෝබල් ආයතනයෙන් දාපු කන්ටේනර්ස් හතරක් තියෙනවා ඊට හා සමගම වෙනත් ආයතන වල කාගොත් ඇති මම දන්නේ හරියට ප්‍රමාණය දන්නේ නැහැ නමුත් මගේ සම්බන්ධව කන්ටේනර්ස් හතරක් දැවි ගිහිල්ලා තියෙනවා කොච්චර අලාවානියක් ඔබතුමාට සිද්ධ වෙලා තියෙනවා උන් තාම ප්‍රෙඩික්ලේෂන් හරියට දීලා නැහැ මම හිතන විදියට මිලියන් 48ක් පමණ අලාභානියක් වෙලා තියෙනවා දැන් ඔබතුමාලාගේ නව නියෝජිත මහතා මොකද්ද කියලා තියෙන්නේ මේ වෙනකොට ඊට වශයෙන්ම දැන් වෙනකොට මෙහෙන් තව වார்த்தාවක් ගිහිල්ලත් නැහැ තව මේ කන්ටේනර්ස් ටිකට මොනවද උනේවත් කියලා ඔවුන් කියන්නේ මෙහෙන් වார்த்தාව වෙනකන් නේ මොකද මිනිසුන්ට තියෙන අපහසුතාවමද මේක මාස දෙකක් තුනක් කියලා තුර මේක විසඳුමක් එන්න ඕනේ මේක අපි ඒකට කියන එක අහගෙන ඉන්න බැරි නිසා තමයි අපි කොළඹ ව්‍යාපාරික සංගමයේ වශයෙන් අපි මේකට නීතියානුකූල පැත්තත් අපි බැලුවේ පටන් ගත්ත වෙලාවේ 104 දෙනෙක්ගේ බඩු තියෙනවා මිලියන් 48ක සමාන එකට එස්ටිමේට් එක දීලා තියෙනවා ඒ මිලියන් 48ේම අපි එක එක්කෙනාගේ වැලියුේෂන් එක අපි අරගෙන තියෙන්නේ මෙන්න මෙච්චරයි කියලා. බුදුමල්ලා මොකද්ද දැන් රජයේ පැත්තෙන් වෙන්න ඕනේ කාර්යය මොකද්ද බුදුමල්ලා බලාපොරොත්තු වෙන්නේ? මම හිතනවා රජය මේකට අනිවාර්යයෙන්ම මොනවාරි සාධාරණ කිස්තු කරයි කියලා. මොකද මේ කට්ටිය මේ රට විරුව වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. මේ අතරේ මෙම නෞකා ගිනි ගැනීමෙන් පසු දීවරදල් ආම්පන්න හානියට පත් වූ සියලු දීවරින් වෙනුවෙන් නවදල් ආම්පන්න ලබා දීම අද උදැසන දීවර අමාත්‍යාංශයේදී දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ජනතාවට අත්‍යවශ්‍යම භාණ්ඩයක් වන සහල් වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු කළහොත් දඩ මුදල ලක්ෂය දක්වා වැඩි කිරීමට පියවරගෙන ඇති බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ දිනවල අපේ රටේ වැඩිම කතාබහක් ඇති වෙලා තියෙන්නේ සහල් සම්බන්ධයෙන්. පසුගිය කාල පරිච්ඡේදය තුලදී අඛණ්ඩව රජයේ විසින් නියම කළා තියෙන උපරිම සිල්ලර මිල යටතේ සහල් අලෙවි කරපු එකම ආයතනයේ විදියට සතොස ආයතනයට ගෞරවයක් හිමි විය යුතුව තිබෙනවා. සහල් වල උපරිම මිල කැකුළු හාල් කිලෝවක් 93යි, නාඩු කිලෝවක් 96යි, සම්බ කිලෝවක් 98යි කි සහ කීරි සම්බ කිලෝක තීරණය කරන මිල මේ කන්නේ කැපෙනකොට ගැසට් කරනවා. දැනට ගැසට් කරලා තියෙන මේ මිල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිලදී ගන්න කෙනා දැනගන්න ඕනේ තමුන් කීයට වී මිලදී ගත්තත් සහල් විකුණන්න වෙන්නේ රුපියල් 100ට වඩා අඩු මිලට කියලා. වැඩි මිලට අත්‍යවශ්‍යම පරිභෝජන භාණ්ඩය වල සහල් අලෙවි කළොත් දඩය රුපියල් ලක්ෂය දක්වා 2500 දඩය වැඩි කරලා තියෙනවා. වෙළඳපොලේ කිසිම සහල් ලිංගයක් ඇති නොවන ආකාරයට කවුරුවත් ගත්තේ නැත්නම් රුපියල් 50ට මිලදී ගන්න කෘෂිකර්ම අමාත්‍යතුමා තමන්ගේ ගබඩා සියල්ල සූදානම් කරගෙන ඉන්නවා. ජීවන වියදම අධික ලෙස රටේ වැඩි වෙමින් තිබෙන්නේ මිනිසුන්ගේ ජීවත් වෙන අමාරුයි. ඉන්ධන මිල වැඩි කිරීම හරහා මහා විශාල පහරක් රටේ ජනතාවට සිදු වුණානේ. දැන් ඒකේ අතුරු ප්‍රතිඵලයක් තමයි පාන් ගෙඩියක් රුපියල් 10කින් වැඩි කරන්න අවශ්‍ය ඉඳලා. මාසයකට කොච්චර අමතර වියදමක්ද කියලා බලන්න. මේක පොල් ගෙඩියටත් බලපානවා, සෙමන්ටින් එකටත් බලපානවා, හාල් ටිකටත් බලපානවා, යන එන ගමන බිමටත් බලපානවා. ආණ්ඩුවක් විශේෂයෙන්ම කළ යුතුව තිබෙන්නේ ජීවන වියදම පාලනය කරලා ජනතාවට යහපත් ලෙස සැනසීමේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන එක. ඉතින් නිදල්ලේ යන कारण පාලන මිලට ගන්න පුළුවන් තැනක් හොයලා දෙන්න ඕන පාරිභෝගිකයන්. ඒක එහෙම තැනක් ලංකාවේ හොයාගන්න නැහැ. ඒ නිසා දඩ නියම කරයි කියලා ගැසට් ගැහුවයි කියලා බඩු මිල පාලනය වෙන්නේ නැහැ. දේශපාලන වේදිකාවේ පළපු අදහස් කිහිපයක් දැන්. සජිත් ප්‍රේමදාසලා ඇතුළු කණ්ඩායම තව මැජික් කාර්යයක් පිළිබඳ සිහිනමවාවේ. දැන් ආණ්ඩුව පැත්තෙන් ගෝඨාභය මහින්ද ෆේල් කියලා තේරුම් අරගෙනම බැසිල් කියන මැජික් කාර්යයක් පිළිබඳව රටේ ජනතාවට කී කිය යනවා. වෙල්ගම් මහත්මයාත් මං හිතන්නේ සමහර විට ඒ අදහසකින් කිව්වද කියලා මම දන්නේ නැහැ. නමුත් මැජික් කාර්යයන්ගේ යුගය දැන් අවසానයි. දැන් ඕනකම තිබෙන්නේ රට ගොඩනැගීමට සමත් ප්‍රතිපත්තියක් සහිත සාමූහික නායකත්වයක්. රංජන් රාමනායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකුට මන්ත්‍රී ආසන ලැබුණා. ඒ පත්වෙච්ච මන්ත්‍රීවරයා කවුද මොන වගේද කින්ද මන්ද කියන කාරණාව ජනතාව දන්නෙත් නෑ, ජනතාවට අදාළත් නෑ, රට දන්නෙත් නෑ. හැබැයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් යම් පුජ්‍යලෙක් ඉවත් වෙනකොට විවස්ථාවට අනුවේ පුරප්පාඩු පුරවන්න ඕන. අපේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ඉවත් වෙනකොට පුරවන පුජ්‍යලයා බැසිල් රාජපක්ෂද වෙන රාජපක්ෂ කෙනෙක්ද, ගුණපාලද, ධනපාලද කියන කාරණාව විපක්ෂය අල්ලගෙන කෑ ගහන්නේ.
අපිට වැඩ පිළිවෙලක් තියෙනවා මේ රටේ ඉන්න දක්ෂ පක්ෂ පිරිස මේ රටේ ඉන්නේ රාජපක්ෂ පවුලට සම්බන්ධයි විතරක් නෙවෙයි මහජනතාව මුලාවෙන් අන්ධ කරලා තමයි ගියේ මේ මුලාවෙන් අන්ධ කරපු අයම අද කඳුළු සලසල කියනවා අපි රැවටුණා කියලා හැබැයි අපි එකක් කියනවා ලස්සන වචන සැට් තියෙන අයට රට හදන්න බෑ ඒ නිසා මේ රටේ මහජනයා තුලින් මතුවෙච්ච මහජනයත් එක්ක ජීවත් වෙන මහජන දුක දන්න දරු දුක දන්න පිරිසක් ඉදිරි කාලයේදී මේ රට බාර ගන්න අපි සංවිධානය කරගෙන යනවා වැරදි තීන්දුවක් කොයි වෙලාවක ගත්තත් ඒ වගේම හරි තීන්දුවක් වැරදි වෙලාවක ගත්තත් ඒ දෙකෙන්ම රටකට පුජ්‍යලිකට වෙන්නේ මහා නස්පැත්තියක්. ඒ වගේම තමයි අද විශේෂයෙන්ම මේ පෝර ක්‍රියාවලියත් එක්ක වෙලා තියෙන්නේ හොඳ තීන්දුවක් නරක වෙලාවකට අරගෙන නරක විදියකට අරගෙන අද මුළු රටම හාලා තියෙන්නේ. හැම උද්ඝෝෂණයක් පිටිපස්සෙම එක්කෝ සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂයේ ඉන්නවා. එහෙම නැත්නම් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ. මම අහගෙන හිටිය ඉතිහාසයේ කියනවා දවසක ජනතා විමුක්ති පෙරමුණ රසායනික පෝරෙන් පස සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ කියලා. දැන් කාබනික පෝර වැඩේ පටන් ගත්තු ගමන් රසායනික පෝර ඕනවලු. පුදුම වැඩේනේ කියන්නේ. මේ ජනතා විමුක්ති පෙරමුණ තරම් හබර ගෝයා තල ගෝයා මාරු කරගන්න පක්ෂය මගේ ජීවිතේකට මන් දැකලා නැහැ. රටේ ගොවිය බේර ගන්න වෙලා තියෙන පොහොර ප්‍රශ්ෙන් අනිත් පැත්තෙන් දරුවගේ අධ්‍යාපනයෙන් දරුව බේර ගන්න වෙලා තියෙනවා ජනතාව සෞඛ්‍ය පැත්තෙන් බේර ගන්න වෙලා තියෙනවා මිනිසුන්ගේ ආර්ථික පැත්තෙන් ආර්ථික බේර ගන්න වෙලා තියෙනවා රැකියාව කරන කෙනාගේ රැකියාව බේර ගන්න වෙලා තියෙනවා මෙන්න මේ බේර ගැනීම සියල්ල කරන්නම් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මේ රටට දැන් අවශ්‍ය වී ඇත ඉතිහාසයේ කරලා පෙන්නලා තියෙන රනිල් වික්‍රමසිංහ වර්තමානයේ කරන්න පුළුවන් මිනිහත් රනිල් වික්‍රමසිංහ අනාගතයේ මේ රට බේරලා ගෙනියන්න පුළුවන් මිනිහත් රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණයි මෙලෝකෙ කිසිම හොඳ වැඩක් කරන්න හම්බෙලා නැහැ විරෝධයක් නැතුව. සාමාන්‍යයෙන් ඕනෑම හොඳ වැඩකට විරෝධයක් එනවා. ඒ විරෝධය පිටිපස්සේ සාධාරණ හේතුත් තිබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ වෙලාවේ අපි දන්නෝ පොහොර හිඟයක් තිබෙනවා. ඒක ඇත්ත වශයෙන්ම ස්වාභාවිකව ඇතිවෙච්ච එකක් නෙවෙයි ඇති කරපු හිඟයක්. රජයේ පැත්තෙන් කෙසේ හෝ මේ පොහොර සොයාගෙන ලබා දීමේ වගකීම රජයේ නිලධාරීන්ට රජයේ ආයතනවලට බාරයි. රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරමින් ඉදිකර ඇති මෙදවචිය ආර්ථික මධ්‍යස්ථානය මේ වන විට මුළුමනින්ම වැසී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙදවචිය විවිධ සේවා සමුපාකාර සමිතිය ඉල්ලා සිටින්නේ මෙහි ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් අදාළ ආර්ථික මධ්‍යස්ථානය සිය සමිතිය වෙත පවරා දෙන ලෙසයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 2017 වර්ෂයේදී ජනතා අයිතියට පත් කළ මෙදවචිය බර්ටි ප්‍රේමලාල් ආර්ථික මධ්‍යස්ථානය කඩ කාමර 28ක් පරිපාලන ගොඩනැගිල්ලක් සහ කාර්යාල කාමර දෙකකින් සමන්විත දැවැන්ත ව්‍යාපෘතියක්. උතුරුමැද පළාත් සභාව යටතේ රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරමින් ඉදිකළ මෙම ආර්ථික මධ්‍යස්ථානය මේ වන විට උපන් ගේම මියගොස් ඇති බවයි එහි ගිය අපට දැක ගැනීමට හැකි වුණේ. එවක බලධාරීන් විසින් අවිධිමත් ලෙස සිදු කළ කඩ බෙදා දීම හේතුවෙන් මෙය වැසී ගිය බවත් මෙයට නැවත පණ දීමට නම් මෙදවචිය විවිධ සේවා සමූපකාර සමිතියට මෙම ආර්ථික මධ්‍යස්ථානය ලබා දිය යුතු බවත් මෙදවචිය විවිධ සේවා සමූපකාර සමිතිය බලධාරීන් හරින්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා රජයේ මුදලක් වේදන් කළා මෙදවචිය ආර්ථික මධ්‍යස්ථානයේ සකස් කළා තියෙනවා ඉතින් ඒකෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීම වෙන්නේ අදාළ බලධාරීන් මේ ආර්ථික මධ්‍යස්ථාන ලබා දුන්නොත් අපේ තියෙන යාන්ත්‍රණය හරහා අපේ ව්‍යාපාරික පසුබිම් මත අපිට පුළුවන් ගොවි මහතුන්ගේ ඒලවලු ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව ඒ වගේම හානි නොවන පරිදි ප්‍රවාහනය කරලා එතනින් බෙදහැරීම් කරන්න ඒත් අපිට සම්පකාර සමිති බොහොමයක් එක්ක අපි මේ තොග බඩු ගනුදෙනු කිරීම කරනවා උතුරුමැද පළාතේ ඒකාබද්ධ තොග බෙදහැරීම් මෙම ගොඩනැගිලි සංකීර්ණය මේ වන විට පරවියන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති අතර පසුගිය කාලයේ පුරාවටම මෙම ගොඩනැගිල්ලේ කඩකාමර වෙන් කර දීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවයි අපට වාර්තා වුණේ. මෙම ආර්ථික මධ්‍යස්ථානය ප්‍රධාන අමාත්‍යංශය යටතේ පාලනය වන බවත් තවමත් එහි පාලනය පළාත් පාලන දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවත් උතුරුමැද පළාත් පාලන කොමසාරිස් NHR නිශාන්ත මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ජනතා මුදල් වැය කරමින් ඉදිකර ඇති මෙම දැවැන්ත ව්‍යාපෘතිය බලදායී කාර්යයක් සඳහා යොමු කරවීම බලධාරීන්ගේ වගකීමක් බව අපි අවධාරණය කරන්නෙමු. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 43ක් පිළිබඳව තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3120 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුන සුවපත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.